මගේ ජනතාවට තියෙන ආදරය නිසයි. මං මේ කියන්නේ. මම මගේ ජනතාව මේ පල්ලි වල කෑලි වලට කැඩිලා. ඒමිනිස් සුන්ගේ ඇඟවල් කඳවල් කෑලි කෑලිවලට කැඩිලා තියෙනක මගේ මේ ඇස් දෙකෙන් දැක්කා. එහම වෙච්ච මට. මම දන්නෑ ඔය කියන දේශපාලකයෝ එක දැක්කද කියලා. මනුස්සේකුට කරපු අව නම්බුව තමයි ඒක. ආගමක් ඇදැහැව්වයි කියලා ඒ මිනිස් සුහ කෑලි කෑලිවට කරලා දැම්මේ. ඒ නිසා ඒ වගේ දෙයක් සාධානී කරණය කරලා ඒ සල්ලි හම්බ කරන්න හරි ඒකයි ලාබ ප්‍රෝජන ගණ්ඩ හරි කිසි කෙනකුට ඉඩ දෙන්න බැහැ. ඒ අපේ ආගමීක හරද සාක්ෂියට විරුද්ධයි. මම දන්නවා අපේ රටේ බහුතර ජනතාව මේක පිළිගනී නැති බව. ඒ නිසා මම අපේ රටේ ජනතාව සිරල් දෙෙනගෙන්මඉල්ලා සිටිනවා. මේ ඒක් කෙනාගේ කුමන්තරණවලට අහුුවෙන්න්න එපා මේ මිනිසුන්ට වෙච්ච අබැද්දිය හෙට ඔබටත් සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ නීතිය යුක්තිය සාධාරණත්වය සහෝදරත්වය ආරක්ෂාකරන්නට නම් සාමය ආරක්ෂා කරන්නට නම් මේ යටිකුට්ටු දේශපාලන ව්‍යාපාරවල් වලින් මිදෙන්න්නට ඕනේ අපි මේ යටිකුට්ටු දේශපාලන වාසී තකාගෙන කරන දේවල්වලින් අවුරුදු හතලියයක් පනහක්තිස්සේ අපේ හට දුක්විීන්ද ආ අපපසට ගියා. ඒඒ ඒ තත්වයෙන් යන්නට ඉට දෙන්න බැහැ ඉස්සරහට. අපිට ඕනේ පිටකොන්ද තියෙන අවංක නීතියට ගරු කරන නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුව දනුවම් කරන්නට ශක්තිය තියෙන. දේශපාලන බලවේගහා දේශපාලන පක්ෂ වාසය ලාබය මුදල තකාගෙන කටයුතු කර නායකව නෙවෙයි. එඒ නිසාම අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලනවා. ජනාධිපති කොමිසම තමන්ට පුළුවන් විදියට විමර්ශනය කරන්න ඇති. නමුත් ඒක සරුව සම්පූර්ණ ලියවිල්ලක් නෙමයි අපේ රටේ තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපේ රටේ තියෙනවා එසයිස් කියලා බුද්ධි අන්සයක් අපේ රටේ තියෙන රාජ්‍ය බුද්ධි අන්සයක් අපේ රටේ තියවා මේ යුද්ධ හමුදාවට සම්බන්ධ බුද්ධි අන්සයක්. මේඒේ කාන්ස එකක විදිහයට කරන්න නැතිව. ඔක්කොමල්ල එකතු වෙලා මේ රටේ ඇතුළේ සිද්ධ වෙන සහර දේවල් ගැන විමර්ශණය කරලා මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගන්නට කටයුතු කරන කටයුතු කරවන එක තමයි නායකත්වේ වගකීම වෙන්නේ. මම එකයි ඉල්ලා සිටින්නේ ආයිත් සැරයක් නම් අපේ මිනිසුහ විනාස කරන්න දෙඩ බෑ. ඒ නිසාපි මේ ව්‍යාපාරය දිගටම කරගෙනාව. මේ ව්‍යාපාරය අපි නවත්තන්නේ. අපේ මිනිසුන්ට මේ වින්නැහිය කළේ කවුද කියන එක. හයලා බල්ලා. ඒක ප්‍රසිද්ධයට පත් කරලා. එක විනිවිධ බාලයෙන් කරලා. ඒ අයට දනුවම් පමණුවන්නට කටයුතු කරපු දවසට විතරයි අපේ මේ වැඩපිළිවෙල නැවතින්නේ. ඒක මම ඉතාමත්ම දහිරේවන්තව ප්‍රකාශ කරනවා. මට අපි ඔක්කොමල් රදගුරු මණ්ඩලේ සියලුම රදගුරුතුමල්ලා කල්පනා කරන්නේ මේ විදිහයටයි. අපි ඔක්කොමල්ලා. ඒ නිසා මේ කරන ඉල්ලීමට සමන්දෙන්ඩ කියලා අපි අපේ පාලක ජනතාවට ප්‍රකාශ කරනවා ස්තුූතියි. පසුගේ අතෝික රු සම්මය පුත්රල නිේදනයක් ඔස්සේ ත් පදක් වාාතා කර වා අතෝරික ර සමදුව ප ප්‍රහාරය විභර්ෂනය කළ ජනාක පොවිසම් වාර්තාව රිගත්ඇ. න් පසුව පැහදිකිීමක් කලා ඒවත් පට වාර්තාතර දිය වැර. ඇත වසයෙන්ම රදගුරු මණ්ඩලය සහ මාත් එම රැස්වීම පැවැත්වේ අපි කිසි කෙනෙකුට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැනට සිදුවී ඇති පරීක්ෂණ සහ විශේෂයෙන්ම ජනාධිපති කොමිසමෙන් අපි බලාපොරොත්තු වන ඉලක්ක කරා ළඟාවීමේ තත්ත්වය ඉතාමත්ම අවම තත්ත්වයක තිබුණු නිසයි. එනිසා මේ අපේ ජනතාවට යුක්තිය ඉටුුවන්නේ කවදාද කියන ප්‍රශ්නය ඉදිරියේ තමයි අපි ඒ රැස්වීම පැවැත්තුවේ. මොකද එම වාර්තාවෙන් මේ බෝම්භ ප්‍රහාරය පිටි පස්සේ හිටපු කතුරුවරු. මේ බෝම්භ ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු මුදල් හදල් දුන්නු, සංවිධානය කරන්නට පිටිපස්සේ ඉඳගෙන උදව් කරපු අය කවුද කියන ප්‍රශ්නයට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ මේ කොමිෂන් සභහා වාර්තාව. යම් යම් ඉගි කිරීම් සිද්ධ කරලා තියෙනවා. නමුත් මේ කොමිෂන් සභා වාර්තාව සහ රජයේ බුද්ධි අන්සය මෙන්ම මේ රජේ මේ විවිධ වගේ කාරණ පිළිබඳව කරුණු ස්වයාබලන අපරාධ විමර්ශන කොට්ටාසය ඒවගේ සංවිධාන වලින් වත් මේකට පිළිතුරු අපිට ැවිල තිබුණේ නැහැ. එනිසා අපි බලාපොරොත්තුව තියාගෙන හිටියා කොමිෂන් සභාව මීර වඩා කරුණු මේ සම්බන්ධෝ කරුණු සොයා බලයි කියලා. නමුත් එවැනි දෙයක් සිදුවනේ නැහැ එනිසා මේ අප මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියටයි. යම්ය මූලික කාරණ කීපයක් එහෙ මෙ තියෙනවා නමුත්. මේකට කතරුවරුණුවෙච්ච අය උදවී හඳුනා ගැනීම. ඒවගේ මේකට මුදල් හදල් දුන්න අය කෞද කියලා හඳුනා ගැනීම. එම ආයතනවලට පිටිපස්සෙහිටපු යම් දේශය හෝ විදේශය සංවිධාන තියෙනවාද කියන එක හඳුනා ගැනීම. හරියාකාරෝ සිදු වෙලා නැහැ නිසා අප මේ කොමිසන් සවහා වාර්තාව ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. අන්න ඒක තමයි යථාර්ථය. ඒක අපි ප්‍රකාශ කළ යුතුමයි. නිමුස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තා කරණය.